එදදාස් නවසය අනුහත ඒලවෙල් තිස් අටවිනි ගාන හරි රූපේ පෙන්න ඇති ප්‍රතිරෝධජාලයේ සෑම ප්‍රතිරෝධයකින්ම උත්සර්ජනය කළ හැකි උපරිම විෂමතාව 27 මේ මෙතන තියෙනවා 5 ohm හරිද මෙතන තියෙනවා 5 ohm හරිද මෙතන තියෙනවා 5 ohm හැම එකකින්ම උපරිම උත්සර්ජනය කරන්න පුළුවන් 27 වට් හොඳේ ජාලය මගින් උත්සර්ජනය කළ හැකි උපරිම විෂමතාව වැනි ඒ කියන්නේ මුළු ජාලයෙන්ම ගන්න පුළුවන් උපරිම විෂමතාව හනෝ ඉතින් මෙහෙමනේ පුතා ලොවෙත් මේ දෙකේ යන ධාරා එකතු වෙලා තමයි මේ කියන්නේ එහෙනම් හැම විටම අපි මේ p සමාන i වර්ග ගනිමුකෝ p සමාන i වර්ග r ගනිමුකෝ තුන් දෙනා මේක සමාන ප්‍රතිරෝධ i වැඩි එකාගේ ශමතාව වැඩි නිතරම ඒ කියන්නේ මුන් දෙන්නගේ එකතු වෙන්නේ මුගේ යන්නේ අනිවාර්යෙන් ශමතාවය මෙයාගේ වැඩි ඒ නිසා මෙයා තමයි උපරිම ශමතාවයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ එහෙනම් මෙයාගෙන් වොට් පිස්ස ගන්න පුළුවන් හැබැයි එතකොට මෙයා ගැන ධාරාවෙන් වාගයයි මෙයා ගැන හරිනේ ඒක තේරෙනවනේ සමාන ප්‍රතිරෝධ සමානව තමයි ධාරා ගමන් කරන්නේ ඒ දෙක එකතු වෙලා තමයි මේ කියන්නේ එහෙනම් ධාරාවේ වාගයක් වෙද්දී ශමතාවය කීයද අපි දන්නවා p සමාන i වර්ගය r ධාරා වාග වෙනවා නම් වාගයේ වර්ගය ගන්න වාගයේ වර්ග කීයද 4 * 1 ක්ෂමතා මේ පැත්ත 4 එකක් වෙනවනම් මේ පැත්ත 4 එකක් වෙනවනම් ක්ෂමතාවේ 4 පංගුවක් වෙන්න ඕන. ඒ කියන්නේ what 20යි නේ උපරිම ක්ෂමතාව මෙයාගේ ක්ෂමතාව 20යි නේ. ඒකෙන් 4 පංගුවයි මෙයාගේ. ඒ කියන්නේ කීයේ? මෙයාගේ නිපද වෙන්නේ 5 වොට්. මෙයාගෙත් 5 වොට්. එහෙනම් ඔක්කොම කීයේ? 20යි 5යි 5යි 30යි වොට්. එහෙම කිව්වම තේරෙන්නේ නැත්නම් හරිද? මෙන්න මෙහෙම හදන්න පුළුවන්. අපි දන්නෝ මේ දෙන්නට වඩා මෙයාගේ ධාරාව වැඩි නිසා අනිවාර්යෙන් මෙයා තමයි උපරිම ශමතාවයකින් ක්‍රියා කරන්නේ. එහෙනම් මෙයා 20 වොට්. එතකොට මෙයාගේ ශමතාව 20 සමානයි i වර්ගය r r කියන්නේ 5යි. මෙයාගේ ශමතාවේ දන්නේ නැහැ ඒක p' සමානයි ධාරාව i බෙදීම 2 වර්ගයේ වරක් ප්‍රතිරෝධය 5යි. දැන් මේක බෙදන මේකෙන් p' බෙදීම 20 සමානයි මේක බෙදීම මේක ගන්නකොට පුතේ i වර්ග 5 i වර්ග 5 කැපෙනවා 4 පංගුවයි සුළු කරලා බලන්න p' කියන්නේ 5 වොට් නම් මේ එක්කෙනෙක්ගේ 5 වොට් 5 වොට් 5 වොට් 20යි 30 වොට් හරිද මෙයාගේ වොට් 20 මෙයාගේ තොටිස මෙයාගේ තොටිස ගන්න බෑ. ඇයි? ඇයි දරුවෝ? ඉතින් මේකේ වොට්ස් 20ක් කෙනවනම් එකම ප්‍රතිරෝධනේ. ඒතර මේක යන ධාරාව මේක යන්න බෑනේ පුතා. අනිවාර්යෙන් මූට වඩා අඩු ධාරාව මුක් කියන්නේ අනිවාර්යෙන්ම ක්ෂමතා එකම වෙන්න බෑ. හරිද? තේරෙනවා මං කියන්නේ? සරසම් ප්‍රතිරෝධ ක්ෂමතා එකම වෙන්න බෑ. ආයිත් අහලා ඉතින් එකෙම්ම